අයිබෝවන් ලර්න් ෆ්‍රී මේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙන්නේ මේ වගේ ලස්සන ටයිම්ලයින් ඉන්ෆෝග්‍රැෆික් එකක් හදාගන්න විදිහ. ඉන්ෆෝග්‍රැෆික් කියන්නේ තොරතුරු සහ දත්ත ඉතා පැහැදිලි සහ පහසුවෙන් ග්‍රහණය කරගන්න පුළුවන් ආකාරයට නිරූපණය කිරීමක්. මේ තුලින් අපිට ටයිම්ලයින්ස්, මැප්ස් processes වගේ විවිධ දේවල් ඉතාම සිත්ගන්නා සුළු විදියට පෙන්වන්න පුළුවන්. එහෙනම් අපි යමු ටයිම්ලයින් ඉන්ෆෝග්‍රැෆික් එකක් හදාගන්නේ කොහොමද කියලා බලන්න. ඉස්සෙල්ලාම අපි බලමු මෙන්න මේ විදිහේ ඉන්ෆෝග්‍රැෆික් එකක් හදාගන්න විදිය. මේක පහසුවෙන්ම කරන්න පුළුවන්. ඔයාලට ෆයිල් කියන එකට ගිහිල්ලා new කියන එකට ගියොත් මෙන්න මෙතන තියෙනවා ඉන්ෆෝග්‍රැෆික්ස් නැත්නම් මෙතනින් සර්ච් කරන්නත් පුළුවන්. මේ ඉන්ෆෝග්‍රැෆික්ස් එකට ගියාම මෙතන ඉන්ෆෝග්‍රැෆික්ස් ගණනාවක් පෙන්නනවා. මෙන්න මේකේ මේ අදාළ ඉන්ෆෝග්‍රැෆික්ස් වලට අදාළ ඉමේජස් තියෙනවා. එක එක ඉමේජස් නැත්නම් මෙහෙම ටෙම්ප්ලේට් එකක් ගන්නත් පුළුවන් තමන්ගේ අවශ්‍යතාවය අනුව. නමුත් මම මේ අරගෙන තියෙන එකේ වෙනම ඉමේජස් තියෙනවා. එතකොට ඒ ඉමේජ් එකට හරියන්න තමයි මම මෙතන මේක ගත්තේ. මෙන්න මේ සීක්වන්ස් ඉන්ෆෝග්‍රැෆික්ස් කියන එකෙන් තමයි මම මේක අරගෙන තියෙන්නේ. එතකොට මේ සීක්වන්ස් ඉන්ෆෝග්‍රැෆික්ස් කියන එක මම තෝරගන්නවා. ඒකේ මේ වගේ ඉමේජස් වර්ග ගණනාවක් තියෙනවා. මෙන්න මේක තමයි මම අරගෙන තියෙන්නේ. මේකෙන් මම ක්‍රියේට් කියන එකට යනවා. එතකොට මට අලුත් මේ වගේ පවර්පොයින්ට් එකක් ඕපන් වෙනවා. මම මෙන්න මේක තමයි අරගෙන තියෙන්නේ. මම එක කොපි කරගෙන මගේ මේ පවර්පොයින්ට් එකට පේස්ට් කරගන්නවා. මම මෙතන මේවා අවශ්‍ය නැති හින්දා මේ ටික අයින් කරනවා. නැත්තම් කෙලින්ම බ්ලැන්ක් ස්ලයිඩ් එකක් ගන්නත් පුළුවන්. දැන් මම මේකට පේස්ට් කරගන්නවා මේ ගත්ත ඉන්ෆෝග්‍රැෆික් ඉමේජ් එක. මේක ඇත්තටම ඉමේජ් එකක් විදිහටම නෙවෙයි තියෙන්නේ. මේ වගේ ෂේප්ස් වලින් යාලා හදලා තියෙන්නේ. ඉතින් ඒක නිසා අපිට ඒක අවශ්‍ය විදිහට කස්ටමයිස් කරගන්න පුළුවන්. හැබැයි මේ ක්‍රමයට යනවා නම් අපිට ඉන්ටර්නෙට් තියෙන්න ඕනේ. මොකද එහෙම නැත්නම් අපි මේ ෆයිල් ගිහිල්ලා new ගියාම මෙන්න මේ themes ලබා ගන්න බෑ. මේක ඔන්ලයින් themes තමයි අපිට ලැබෙන්නේ. අන්න එතනින් අපිට ලබා ගන්න පුළුවන් මේ අවශ්‍ය විදිහේ ग्राफिक्स. अभी बालू मेक एडिट करगाने विधिये मेतन तीयने हातराई नमुत मगे के मंग तव वैडिपुर शेप्स की प्या कतुलत करला तीये नमा कौमें देहम कराने की यला बालू मेन मेतन मे शेप का अंतिम तीयने तीये गनिसा एक अपिता इवाद कराने पुलुआन मे कौम शेप्स जीक ग्रूप करला तीयने ती मा मेकम ආයිත් පාරක් කොපි කර ගන්නවා, ඩුප්ලිකේට් කර ගන්නවා. එහෙම ඩුප්ලිකේට් කර ගන්න පුළුවන් ඔයාලට. තත් තමයි මේක ඔයාලට කොපි පේස්ට් කර ගන්න පුළුවන්. මෙතනින්ම මේ විදිහට කොපි පේස්ට් කර ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් ලේසිම ක්‍රමය තමයි මේ ඉමේජ් එක සිලෙක්ට් කරලා කන්ට්‍රෝල් කියන බටන් එක ප්‍රෙස් කරගෙනම කීබෝඩ් එකේ මෙන්න මේ විදිහට අදගෙන ගිහලා drop කරන්න. එතකොට තවත් duplicate එකක් ඔයාලට ලබා ගන්න පුළුවන්. දැන් මේ duplicate එකයි මේකයි මම merge කරන්න යන්නේ. ඉතින් මෙතන තියෙන මෙන්න මේ කොටස මට අවශ්‍ය නැහැ. මේ fill වෙලා නැති රවුම තියෙන්නේ අන්තිමට. ඉතින් එතකොට ඒක මම මේකෙන් ගන්නවා. මේකේ මේ මුල රවුම මට අවශ්‍ය වෙන්නේ නැහැ. ඊළඟට මේකේ මට ඕනේ කරන්නේ තව මේක විදිහට තව shapes දෙකයි. ඉතින් ඒක නිසා මම මේ මුල් තියෙන shapes ටික ඒවා delete කරලා දානවා. මේ අනවශ්‍ය shapes delete කරලා දානවා. ඒ නිසා මේ විදිහට අනවශ්‍ය shapes delete කරලා අපිට අවශ්‍ය විදිහට මේක customize කරගන්න පුළුවන්. දැන් මම මේක මෙන්න මේ හරි කෙලින් මේක ගන්න ඕනේ. මේ කලින් තියෙන ඉමේජ් එකත් එක්කම හරියටම අලයින් වෙන විදිහට මේක අරගන්න ඕන.
shapes ටික add කරගෙන ඉවරයි. දැන් මේ shape එකට මම පාට වෙනස් කරන්න යනවා. මොකද එකම colors තමයි මේ දෙකේ තියෙන්නේ. ඉතින් මම මේකේ color එක වෙනස් කරනවා shape format කියන tab එකට ගිහිල්ලා මෙතන shape fill එකට color එක වෙනස් කරනවා. ඒ වගේම මෙතනත් shape fill එකේ color එක මම වෙනස් කර ගන්නවා. මේ විදිහට ඔයාලට පුළුවන් මේ විදිහේ ඉන්ෆෝග්‍රැෆික් එකක් ලබා ගන්න. ඒ වගේම මෙතන මේ ඉන්ෆෝග්‍රැෆික් එකට ඔයාලට data ඇතුළත් කරන්න පුළුවන් මෙන්න මේ විදිහට. ඉතින් මේ data මම ඇතුළත් කරලා තියෙන්නේ. මේක shape එකක් නේ. ඒතකොට මේ shape එකට අපිට පුළුවන් data ඇතුළත් කරන්න. මේ shape එක select කරලා right click කරලා edit text කියන එකට ගිහිල්ලා මේ විදිහට අපේ text එක paste කරගන්න පුළුවන්. ඉතින් මේ ටෙක්ස්ට් එක අපිට අවශ්‍ය විදිහට ෆෝමැට් කරගන්න පුළුවන්. මේක සෙන්ටර් ලයින් කරන්න පුළුවන්. ඊළඟට මේකේ කලර් එක වෙනස් කරන්න පුළුවන්. මම කලින් එකේ දාලා තිබුණේ සුදු පාට. ඉතින් මට මේකට සිලෙක්ට් කරලා සුදු වර්ණය යොදන්න පුළුවන්. ටෙක්ස්ට් කලර් එක විදිහට. ඒ වගේම මේවයෙත් මට මේ විදිහට ටෙක්ස්ට් ඇතුළත් කරගන්න පුළුවන්. මේක ඇතුළේ ඩබල් ක්ලික් කරා curse එකේ shape එක ඇතුළට එනවා. එතකොට අපිට මේ text එක copy paste කරගන්න පුළුවන්. text size එක අවශ්‍ය නම් පොඩි කරගන්න පුළුවන් පොඩට. එම size එකම ඔක්කොම text ලබා ගන්න. එකම size එකෙන් නැත්තම් එච්චර ලස්සනක් වෙන්නේ නැති නිසා දැන් මෙතන මේ text එක ටිකක් උඩට ගිහින් තියෙනවා. දැන් මම text size එක චූටි කරාම මෙතන මේ text එක උඩට යනවා. ඒකට මම මොකද්ද කරන්න ඕනේ? මෙන්න මේ home tab එකේ තියෙන මෙන්න මෙතෙන්ට ගිහිල්ලා අපි text alignment හදා ගන්න ඕනේ. ඒත් මේ text එක select කරලා මෙතනින් තියෙනවා align මේකේ top කියලා තියෙන්නේ. මම middle align කරනවා. මේකත් ඒ වගේම මම middle align කරනවා. යට තියෙන space තියෙනවා නම් ඒව delete කරාම මෙතන හරියටම මැද්දට මේක ලැබෙනවා. shapes දෙකක් විදිහට මෙතන තියෙන්නේ. ඉතින් මම මේ shapes දෙකම එකතු කරලා group කරන්න පුළුවන්. මේ shapes දෙකම එකතු කරලා right click කරලා group කියන එකට ගිහිල්ලා group කරන්න පුළුවන්. එහෙම group කරාම මේ ඔක්කොම එකට මේ විදිහට ලොකු පුංචි කරන්න පුළුවන්. ඒ වගේම මෙතන තව මම effect එකක් දාලා තිනවා මේවා buttons වගේ පේන්න. ඉතින් එහෙම පෙන්වන්න අවශ්‍ය නම් අපිට පුළුවන් මේකට shape format එකට ගිහිල්ලා shape effect එකට ගිහිල්ලා මේ bevel කියන එක පාවිච්චි කරන්න. bevel කියන එකේ එක එක options තියෙනවා. ඉතින් මේ option එකක් තෝරගත්තාම ඔයාලට මේ වගේ 3D ගතියට තියෙන infographic එකක් ලබා ගන්න පුළුවන්. ඊළඟට මම ඔයාලට පෙන්වන්න යන්නේ මෙන්න මේ විදිහේ infographic එකක් හදා ගන්න විදිහ. මේක අපිට අර වගේ තියෙන templates වලින් ලබා ගන්න බෑ. මේක අපි හදා ගන්න ඕනේ. ඉතින් අපි බලමු මේක හදාගන්නේ කොහොමද කියලා. මේකටත් මම අලුත් slide එකක් ඔයාලට අරන් හදන පැටි පෙන්නනවා. එතකොට මෙතන මම අරන් තියෙන shapes කීපයක්. මේක එක shape එකක්, මේක එකක්, මේක එකක්, මෙන්න මේක තවත් shape එකක්. ඉතින් ඒ shapes ටික ඉස්සෙල්ලා අපි insert කරගෙන ඉමු. insert ගිහිල්ලා shapes මම round shape එකක් අරගෙන තියෙනවා. ඊළඟට මෙන්න මේ වගේ අර්ධකවාකාර shape එකක් අරගෙන තියෙනවා. insert shapes වල මෙන්න මේ shape එක තමයි මම අරන් තියෙන්නේ. මෙන්න මේ විදිහට මේක අපිට adjust කරගන්න පුළුවන් මේ කහපාට කොටසින්. මෙන්න මේ විදිහට මේකට සරිලන විදිහට මේ shape එක මම adjust කර ගන්නවා.
ඊළඟට මේ වගේ shape එකක් අරගෙන තියනවා මම shapes වලට ගිහිල්ලා මම මෙන්න මේ shape එක අරගෙන අර වගේ මෙන්න මෙහෙම හදාගන්න මේකේ හරියට මම මැද්දට align කරගන්න ඕනේ විදියට ඊළඟට මෙන්න මේ shape එක එකකට මම insert ගිහිල්ලා මෙන්න මේ shape එක අරගෙන මේ විදියට හදාගන්න මේ විදියට මම select කරගන්නවා මේ shapes එක ඔක්කොම මම AI කියලා කියන්න ඉස්සෙල්ලා මම shape select කරන හැටි කියලා දෙන්නම් ඔක්කොම ටික එකට select කරගන්න හැටි echo ඔයාලට පුළුවන් මෙන්න මේ විදියට shapes එක select කරගන්න මේ විදියට කර්සර් එක ක්ලික් කරලා මෙහෙම මේ ටික සිලෙක්ට් වෙන විදියට අදගෙන ගියාම මේ ටික සිලෙක්ට් වෙනවා එහෙමත් නැත්නම් එක ෂේප් එකක් උඩ ක්ලික් කරලා ඊළඟට ඊළඟ කන්ට්‍රෝල් බටන් එකත් ප්‍රෙස් කරගෙනම කීබෝඩ් එකේ ඊළඟ ෂේප් එක ක්ලික් කරන්න ඊළඟට ඊළඟ ෂේප් එක ඊළඟ ෂේප් ඔය විදියටත් ඔයාලට පුළුවන් මේ ෂේප්ස් ඔක්කොම සිලෙක්ට් කරගන්න ඔය විදියට ෂේප්ස් ඔක්කොම සිලෙක්ට් කරගත්තට පස්සේ රයිට් ක්ලික් කරලා ග්‍රූප් කියන බටන් එක ප්‍රෙස් කරන්න ग्रूप डुप्लिकेट मेतन की डुप्लिकेट डुप्लिकेट कंट्रोल बटन प्रेस क्लिक डुप्लिकेट දැන් මට ඕනේ මේකට පස්සේ ඊළඟ එක අනිත් පැත්තට එන්න. ඉතින් මම මේක මොකද කරන්නේ? මෙන්න මේ විදිහට අනිත් පැත්තට කරකවනවා. මේ විදිහට කරකවලා මෙන්න මෙතෙන්ට ජොයින් කරනවා. හැබැයි මෙතන ජොයින් කරාම ඔයාලට දැන් මම මෙතෙන්ට ටෙක්ස්ට් එකක් ඇතුළත් කරලා පෙන්නනවා. මෙතන තියෙන ඉන්ටර්සන්සිය 97 නමුත් ඊළඟට මෙතන තියෙන 2000නේ ඔයාලට පේනවා ඇති මෙතන මම ඉන්සර්ට් කරපු ටෙක්ස්ට් එක අනිත් පැත්ත හැරිලායි පෙන්නන්නේ ඒ මොකද මේක මම රොටේට් කරපු නිසා ඉතින් මම ඒක හරි ගස්ස ගන්න ඕනේ මුලින්ම අපි බලමු කොහොමද ඒක හරි ගස්ස ගන්න කියලා දැන් ඒ ප්‍රශ්නෙම මෙන්න මෙතන බොක්ස් එකටත් එනවා දැන් මම මේ ටෙක්ස්ට් එක මෙතෙන්ට දැම්මොත් මේ ටෙක්ස්ට් එකත් අනිත් පැත්ත හැරිලා එන්නේ මොකද අපි මේක රොටේට් කරපු නිසා ඉතින් ඒකට අපිට කරන්න තියෙන්නේ මෙන්න මේ shapes මේ වගේ තියෙන shapes මේ වගේ ප්‍රශ්න තියෙන shapes select කරලා ඒ shape එක පමණයි මේ group එකම නෙවෙයි මේ shape එක පමණක් select කරලා shape format කියන ටැබ් එකට ගිහිල්ලා මෙන්න මෙතන තියෙනවා rotate මේ rotate කියන එකේ flip vertical කියන එක ගන්න. ඒ විදිහමයි මෙන්න මේකත් select කරලා flip vertical කියන එක ගන්න. එතකොට මේක හරි පැත්තට හැරෙනවා මේ text එක. දැන් අපිට කරන්න තියෙන්නේ මෙන්න මේකම මේකම ආයෙත් මෙතෙන්ට පේස්ට් කොපි එකක් ගන්න ඕන මම ඩුප්ලිකේට් කර ගන්නවා කන්ට්‍රෝල් බටන් එක ප්‍රෙස් කරගෙනම ඩ්‍රැග් කරගෙන යනවා ඊළඟට මේකත් ඒ වගේ කන්ට්‍රෝල් බටන් එක ප්‍රෙස් කරගෙනම ඩ්‍රැග් කරගෙන යනවා මේ විදිහට අපිට මේක සම්පූර්ණ කරගන්න පුළුවන් දැන් අපි බේසික් ඉන්ෆෝග්‍රැෆික් එක හදාගෙන ඉවරයි. දැන් අපිට තියෙන්නේ මේකේ පාට වෙනස් කරන්නයි. එන්න මේකේ කලර්ස් වෙනස් කරන්න පුළුවන්. ෂේප් ෆෝමැට් එකට ගිහිල්ලා ෂේප් ෆිල් මේ විදිහට පාට වෙනස් කරන්න පුළුවන්. දැන් මේකේ අවුට්ලයින් එකක් තියෙනවා. අවුට්ලයින් එකේ පාටත් ඕනනම් වෙනස් කරන්න පුළුවන්. ඒකේ තියෙන්නේ ඩාර්ක් කලර් එක
अभी विनस्करबो पाटम आउटलाइन का विनस्करण पुलवा हिमनेत नो आउटलाइन करना पुलवा मेका ए विधेयट में मेके मे शेप वाले पाट विनस्करादी वेन वेन में सिलेक्ट करना वश्य अभी मे सिल हदप ग्रूप एक में सिलेक्ट कर हम अभी टेलीम ए ग्रूप एक में एक में वर्ण योदागान है कि आवती है मेके तेवागे मई ए ग्रूप एक में एक में वर्ण योदागान पुलवा मेतन अभी अवश्य कलर्स मे कलर पैलेट के नैत्म अभी पुलवा मो फील कलर्स गिहिला मेतनी कलाइका तोरगा मिन्न मेतनी कलर्स तोरगा हेकिव तीन अगे मिन्न मेतंट ए विधियट मैं कलाइका तोरगा දැන් අපේ ඉන්ෆෝග්‍රැෆික් එක හදලා ඉවරයි. දැන් ඔයාලට තියෙන්නේ මෙතන ටෙක්ස්ට් ඇතුළත් කරන්න පමණයි මෙන්න මේ විදිහට. දැන් ඔයාලට මේ හදාගත්ත ඉන්ෆෝග්‍රැෆික් එක ඉමේජ් එකක් විදිහට සේව් කරගන්න පුළුවන්. PowerPoint වල නම් ඒක කරන්න පුළුවන් වෙන්නේ ෆයිල් කියන එකට ගිහිල්ලා සේව් ඇස් මෙතන දෙන්න ඕනේ. PowerPoint presentation කියන එක නෙවෙයි අපිට පුළුවන් මේක JPEG එකක් හරි නැත්නම් PNG එකක් විදියට හරි නැත්නම් TIFF එකක් විදියට හරි save කරගන්න. ඉතින් මම මෙතෙන්ට PNG එකක් විදියට දෙනවා PNG කියලා save කරලා එතන save කියන එක දුන්නාම එයා අහනවා which slides do you want to export? එතකොට අපිට පුළුවන් අපි select කරගෙන ඉන්න slide එක විතරක් इमेज सेव कर जस्ट दिस वन सिलेक्ट मेन मे स्लाइड विरा इमेज अभी सेव कर मे तीन मम इमेज सेव कर स्लाइड मे ओपन करो मेक इमेज मट पेन इतिंग वालुवा मे विधिट लसन इंफोग्राफिक्स हदागे दत् इंफर्मेशन इतम लसन आकार आकार कटेटर मे वीडियो लाइक अपे लर्न फ्री यूट्यूब चैनल सब्सक्राइब करना तम तक रहा।